එක කාරණයක් පමණක් කියන්න තියෙන මේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ තමයි මේ 14 වෙනිදා මේ ඇමතිවරයා විරසේකර ඇමතිවරයා මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා මේ අපි ඔය ලංකා හොස්පිටල් එකේ බෝම්බ සිද්ධිය සහ මේ සියලු සාන්තුරියන්ගේ දේවස්ථානයේ සිදුවෙච්ච බෝම්බ සිද්ධිය පිටුපස සිටින මහමලකරුවා සොයා ගන්නවා කියලා. ඒ දෙන්නම එකයි කියලා. දැන් මේ ප්‍රකාශය හු සිදු කරන්නේ මේ වෛද්‍යවරයාව අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ ඔහුගේ ප්‍රකාශය ලබා ගන්න තිස්සෙල් තමයි ප්‍රකාශය කරන්නේ. ඒ කියන්නේ මේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තිබ්බ එකයි මේ කොරැල්ලේ බෝම්බ තිබ්බ එකයි පිටුපස්සේ ඉන්න එකම මුලකාරයෙක් කියලා වීරසේකර අමාත්‍යවරයා කියනවා. මේ වෛද්‍යවරයාව අතනගුර ගන්න තිස්සෙල්ලා වෛද්‍යවරයා ඊට පස්සේ අපොච්චාරණයක් කරා කියලා පොලිසිය කියනවා. ඔහු තමයි මේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තියන්න මුල්ුණේ කියලා. දැන් අපිට ඉතින් පැහැදිලිය නිසා මේ කතන්දරේ මම හිතන්නේ අපිට තේරෙන හැටියට මේ බෝම්බ තියෙන සිද්ධියට කියන්නේ ලංකා හොස්පිටල් එකේ බෝම්බ තියන්නත් ඉස්සෙල්ලා ඉඳන් මේ බොහොම ඉතාමත්ම සැලසුම් සහගතව බොහොම ලස්සනට ගොතලා පිටපත ලියලා ඉතාම ලස්සන විදිහට මේක කරන්න උත්සාහ කිරීමක් කියලා. නමුත් ඒ දේ මේ කරන්න යද්දි පිටපත ඉතාමත්ම දුර්වල පිටපතක් කියලා අපිට තේරෙනවා. ඒ නිසා මේක අපිට අපි දකිනවා මේක නාට්‍යයක්ම තමයි කියලා. ඒක මම හිතනවා මුළු රටම දන්නවා මේක එහෙම තමයි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි හැම දිනෙකම එකඟ වෙනවා වගේ මේ රටේ අධිකරණය නෙමෙයි ප්‍රශ්නේ. අධිකරණයේ ස්වාධීනත්වයේ නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ නීතිපති ඒ වගේම CID එක සහ පොලිසිය මේ මහජන ආරක්ෂාව පිළිබඳව සිටින නිලධාරී පැත්තේ ඒ වගේමයි දේශපාලකයන්ගේ පැත්තේ. ඒ නිසා අපි දකිනවා කාර්ඩිනල් නිපාන් කිව්වා වගේ තව හොඟ දෙනෙක් කිව්වා වගේ මේ රට ඇතුලේ මේ ක්‍රමවේද එහෙම නැත්නම් මේ ව්‍යුහය තියෙන තාක් කල් අපිට විතරක් නෙමෙයි මේ රටේ සිදුවෙන දේශපාලකයෝ මුල් කොටගත් එහෙම නැත්නම් දේශපාලකයෝ නායකත්වය දෙන අපරාධ කිසි දෙයකට සාධාරණ විසඳුමක් යුක්තියක් ඉටු වෙයි කියලා හිතන්නට බෑ. ඒතර අපිට මේ අපිට සිද්ධ වෙලා තියෙන අසාධාරණයට සාධාරණත්වය ඉල්ලගෙන අපිට යන්න පුළුවන් ජාත්‍යන්තරයට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ සිද්ධ වෙන හැම අපරාධයකටම යුක්තිය ඉල්ලගෙන ජාත්‍යන්තරයට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය දුප්පත් මිනිස්සෙකුට එරෙහිව සිද්ධ වෙන අසාධාරණයක පිටුපස්සේ ඉන්නවා නම් දේශපාලකයෙක්. එතකොට සාධාරණත්වයේ මේ රටේ ඉෂ්ට කරගන්න බැරි නම් ඒ අසන්න මනුස්සයා කොහොමද ජාත්‍යන්තරයට යන්නේ? එතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ නිසා අපි ජාත්‍යන්තරයට යන්නට ඕනේ. එතකොට තමයි මේ දූෂිත දේශපාලන ක්‍රමේ කොයිතරම් දූෂිතද කියන එක තේරෙන්නේ. ඒක වෙනම දෙයක්. හැබැයි මේක හැමදාම හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුමයි. ඒ කියන්නේ මේ රටේ සාධාරණව නීතිය ඉෂ්ට වෙන ක්‍රමවේදයක් නැත්නම් පරිසරයක් ඇති කරන්නම අවශ්‍යයි. මම හිතනවා අපි පාස්කු බොහොම්බේ හෝ එහෙම නැත්නම් මේ සිල සාන්තුරෙන්ගේ දේවස්ථානයේ වුණු
බෝම්බේ හෝ සම්බන්ධ සිද්ධිය ජාත්‍යන්ත්‍රයට ගෙනම ඉතාම හොඳ දෙයක්. හැබැයි ඒක මුතන්නේ රටේ සියලුම ප්‍රශ්නවල නැත්තම් රටේ මේ අසාධාරණකමට ස්ථීර විසඳුමක් ගෙනේ කියලා විශ්වාස කරන්න අමාරු. එනිසා අපිට එතනින් එහාට අපේ රට ගැන, අපේ දේශය ගැන, අපේ මිනිසුන් ගැන සිතන්නට සිද්ධ වෙනවාමයි. ඒ නිසා අපේ රට වෙනුවෙන්, අපේ මිනිසුන් වෙනුවෙන් මම හිතනවා අපි ක්‍රියාකාරීව එකට සිට ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. සියලු ජාතිවලින්, පක්ෂ බෙදවලින්, ආගම් බෙදවලින් තොරව. ස්තුතියි. මුණී කියපු එක කාරණයක් තිබුණා එතන. මුණීට කීප වතාවක් ගහලා තියෙනවා. ඉතින් කියන විදිහට ගෝණියක් වගේ එකක් දාලා කීප වතාවක් ඔහුට ගහලා ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් මට ඇත්තටම කනගාටුයි. අපිට තාම මුණී වෙලියට ගන්නට බැරුව ගියා. තාම ඇතුලේ ඉන්නේ. ඉතින් මේ දැන් සත් මේක අපි අනිවාර්යයෙන්ම දන්නවා මුනි මේකට සම්බන්ධ නැති බව. නමුත් මුනිව ඇතුලේ සිටීම ගැන මම හිතන්නේ අපිට යම් කිසි දෙයක් මීට වඩා දෙයක් කරන්නට පුළුවන්ද කියන කාරණේ ඉතාමත් වැදගත්. මොකද ඔහු එක්ක කතා කරද්දී මොහොතේදී ඔහු හඬා වැළපෙනවා. ඔහු කියනවා මම කවදාවත් පොලිසියකට ගිහිල්ලා නැහැ. ඉතින් බොහොම අසරණ තත්ත්වයක් මුනිගේ පැත්තෙන්. මම ඒක නිසා මම හිතුවා මොකද මම හිතන්නේ මට යන්නට අවස්ථාවක් ලැබුණා 14 වෙනිදාම. එක් සිදුවීම සිදු වෙලා දවස් 3කට විතර පස්සේ ලෝය කෙනෙක් එක්ක ගිහිල්ලා හම්බ වුණේ. ඉතින් ඔහුගේ දුක ඒ මොහොතේදී ඔහු හැම මොහොතකම කියන්නට ගත්තා. ඉතින් ඔහුට කීප වතාවක් ගහලා තියෙනවා ගෝණියක් වගේ එකක් දාලා කීප වතාවක් ගැහුවයි කියලා කිව්වා. ඉතින් කනගාටුයි මගේ ෆාද මේ මම ඒක පොඩ්ඩක් පහදන්න ඕනේ මේ වෙලාවේ. මොකද අපි මේ සම්බන්ධව දැන් නීතිඥයන් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා, වැඩසටහන සකස් කරනවා. මේ නඩුව එන දවසට අපි ඒ මුනි වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ අයගේ නිදහස පතා නීති මාර්ගයෙන් ගමන් කරන්නට අපි දැන් සෑම දෙයක්ම සකස් කරගෙන යනවා. ඒ නිසා මේක එයාලව එහෙම අතාරලා දාන්නේ නැහැ. අපි එයාලා වෙනුවෙන් පෙනී සිටින අතරම මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම ඉලිදරව් කර ගන්න කම්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි මේ පොලිසියයි මේ කරන මේ නාටකය විත පැහැදිලිවම පේනවා. ඒ නිසා ඒක නිසා තමයි මම අපේ පියතුමල්ලාට කිව්වේ එදා උදේවරුේ දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපිට මේ බෝම්බේ වෙන කවුරු හරි ගෙනත් තිබ්බද කියන එක හොයාගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක මේ අර මුනි කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක අත හොදාගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයට කිව්වේ. ඉතින් අපිට ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බෑ. සාධාරණ හදවතක් තියෙන ඕනෑම මිනිස්සෙකුට. ඒ නිසා අපි මේ කාරණාව එහෙම ලෙස්සල යන්න දෙන්නේ නැහැ ආණ්ඩුවටවත් පොලිසියටවත්. අපිට උසාවිය තියෙනවා. අපිට උසාවිය ගැන විශ්වාසයි. ඒ නිසා අපි උසාවියෙන් මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරද්ද හරිගස්සන්න, ඒ මනුස්සයාට වෙච්ච වැරද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. මොකද පොලිසිය බාර ඇමති එදා වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා කෙලින්ම පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක මේක විතරක් නෙමෙයි, අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බෙත් මේ මනුස්සයාගේ ඇඟේ පැටවුවා. ඉතින් මේවා මේ පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා අපි මේ මිනිසයාට සහ ඒ අනිත් 3 වෙච්ච අසාධාරණය ගැන අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. ඒකට පිළිවෙල සකස් කරගෙන යනවා.
උසාවියේ නඩුව එනකන් අපිට මුකුත් කරන්න බෑ. නඩුවක් දාලානේ තියෙන්නේ. ඒතර නඩුව ඉදිරිපත් වෙන දවසට අපි ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ අපිට තාම දිනයක් ගැන අපිට නියතයක් නෑ පියාණනි. දිනයක් ගැන අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ දිනයට අපි ඉදිරිපත් වෙනවා.